අයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේද ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් 2024 වසරත් ඔන්න ගෙවිලා 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 ඔන්න අවසාන මාසෙරත් අපි ආවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි 2024 ගැන පොඩ්ඩක් හිතුවොත් බහුතරයක් දෙනා කියන්නේ ඒක ස්ථීරයි. 2023 සාපේක්ෂව 2024 එච්චර හොඳ නෑ. සුළුතරයක් කියයි නෑ 2023ට වඩා 2024 හොඳයි කිය. හැබැයි අති බහුතරයක් කියන්නේ ඒක තමයි මේ තත්ත්වය. ඒක ආරම්භයේදීම පැහැදිලි කළානේ අපි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි දැන් 2025ට පහන ගන්න ඔන්න මෙන්න තියෙදි මෙන්න දෙසැම්බර් මාසයේ අන්තිම දින 31 උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩ දෙනෙක් මුලින්ම කියනවා අහලා තියෙනවා මේ ඇයි අවුරුද්දේ අලුත් අවුරුද්ද 2025 අවුරුද්ද පලාපල තාම ගෙනාවේ නැති කියලා. මෙහෙමයි. හදිස්සියෙන් දෙපා කලබලෙන් දෙපා. තාම 2025 උදා වුනේ නැහනේ. අනිවාර්යෙන්ම ඔබට මම මේ වැඩසටහන ගේනවා. ඒක ගොඩාක්දුරට දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ ආරම්භයේ ඉඳන් වගේ දිගටම ඔබේ ලග්නේ ලග්නේ බලාගන්න පුළුවන් වෙවි. බලාපොරොත්තු වෙන රැඳී ඉන්න. ඉතින් අපි අත කතා කරමු මේ 2024 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් තව විශේෂ වැඩසටහනක් විතර සති දෙක කලින් ගෙනාවා. මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම නිවෘත වීම කියන එක ඉතා වැදගත් එකක්. මොකද හේතුව ගොඩාක් අයට මේ ජුනි මාසේ 30 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ටිකක් තද බල ලෙස ගැටලු මතු වුණා. අතිශයෙන්ම කියන්නේ 80%ක් විතර ගත්තොත් කියන්නේ පිරිසෙන් ගොඩාක් අසුභකාරී දේවල් තමයි සිද්ධ වුණේ. අන්න ඒ තත්ත්වය නිමා වෙමි යම් කිසි දෙයක් වුණා. ඒක අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද හේතුව මේ සෙනසුරු ග්‍රහයා ආය අවුරුදු 25කට 26කටවත් තමන්ගේ ස්වක්ෂේත්‍ර භවනට එන්නේ නැති කාලයක ඔන්නේ අන්තිම දින 134 ගෙවෙන දා ඒකිනුත් දැන් දින 15ක් විතර ගෙවිලා අවසන් වෙනවා. මේක අහද්දී තවත් ඉදිරියට ගිහිලා තියෙයි. අනිත් නිසා මේ වැඩසටහන හැකියයි අනිවාර්යෙන්ම අහන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියේවි. ඒ ප්ලේලිස්ට් එක ඔබ ඒක අහලා ඒ ඔබේ වීඩියෝ ඒ කියන දේ කරගන්න. මොකද හේතුව මේ කාලේ ඉතා සූක්ෂම සමහරුන්ට ආය ජීවිතයේදී නොලැබෙන කාලයක් මේක. ඒ නිසා ඒ කාල සීමා තුළ අපිට යම් කිසි දේවල් කරලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඒ විදිහේ කියලා දෙනවා. එහෙනම් මේ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් අද කතා කරන මාතෘකාවට යන්න මතින් තව සල් පොඩි දෙයක් කියන මේ වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙත් ඒක ඉතා විශේෂයි. ඒක කරන්න මොකද මේ කියන අසුභකාරී දේවල් වලින් මිදිලා සුභ වෙන්න. මේ අසුභ කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න එපා. ඒ රාෂ්ටකනම්මනම් කියලා වලා බය කරයි සමහරු. ඒවට බය වෙන්න එපා. ඒවට පිළියම් පිළිවෙත් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ගැන වීඩියෝ අවසානයේ කතා කරන නිසා ඒවා සුභ කරගන්න විදියත් කියලා තියෙනවා. ඒවා කරන්න. ඒ වගේම අවුරුදු 2025 අවුරුදු වෙනුවෙන් පලාපලගේ විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහාත් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන්න සමහරව අහනවා. මම මේ දේ කරන්නේ නැහැ. මොකද හේතුව මේක මම ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. මේක මම 100% ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන දෙයක්. කවුරු හරි මම මේ කියන දේ අහලා ජීවිතේ ගොඩ දා ගන්න ඕන. ඒක තමයි මට තියෙන ලාභය. මට එතනින් ඉහළ ලාභ අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මේ වැඩසටහනාල ඒ තියෙන දේවල් කරන කෙනෙකුට පුද්ගලිකයෙන් සටහන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යමතාවයක් තියෙන කෙනෙක් දක්ෂ ජ්‍යොතිෂවේදියෙක් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගත්තට ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම මේක නිකන් බොරුවට ඇබ්බැහි වෙලා දවස ගන්න පලාපල අහගෙන මේ ජ්‍යොතිෂය වුණත් හිස රදයක් කරගන්න එපා. එහෙම වුණොත් ඒක තමයි අංක එකේ හූනියම් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ගත යුත්තා අරගෙන ඒ දේ තුළ තමන් ඉදිරියට ගමනක් යන්න. අසුභකාරී දේවල් වෙනස් කරගන්න සුභ දේවල් එතකොට ඉබේම වේවි. මොකක් හරි මේ කියන දේවල් පිළියම් පිළියෙතල ගැටලුවක් කියපු කාරණා තුළ ගැටලුවක් තියෙනවා. Facebook පිටුව දෙන මගේ රාගශ්‍ර නිර්වාණ තිරේ දිස්සනයි ලින්ක් එක. ඒකට ගිහින් මෙසේජ් එකක් දාන්න මම හැකියාට රිප්ලයි කරනවා. මම දැන් කාලකට පස්සේ ගිය සතියේට ඉස්සල සතියේ වගේ ගොඩාක් අය රිප්ලයි කරා ගොඩක් අයට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන හැබැයි ඉතින් වෙලාව බලලා දෙන්න කියලා ලින්ක් කරන්න එපා. ඒතර මමත් අසරණ වෙනවා. මම කාර්යබහුලයි. මම මේ මගේ රැකියාව තුළ මේක මගේ රැකියාව නෙමෙයි. මම මේ කාලේ ඔබට වෙන් කරගන්න කාලේ අපරාධ අපත යනවා. ඒ වගේ දේවල් වලට ගියොත් ඒක නිසා ටිකක් ඒත් පැත්තෙන් පොඩ්ඩක් එහෙම ඉල්ලීම් නොකර ඉන්න වගේ බලාගන්න. ඉතින් එහෙමනම් අපි යොමු වෙමු අද වැඩසටහනට. මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ සීතල උදුවබ් මාසයේ ඔබේ ලග්නෙන් ලග්නෙට කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරමු. රාශි චක්‍රයේ 12 වෙනි රාශිය එහෙම නැත්නම් අවසාන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහයවත් බ්‍රහස්පති ග්‍රහයා වූ මීන ලග්නය. මීන ලග්න හිමිනි ආයුබෝවන්. ඉතින් මීන ලග්න හිමියන්ට මේ 2024 වසරේ අවසාන දින 31 එහෙම නැත්නම් මේ අවසාන මාසයේ 2024 වසරේ දෙසැම්බර් මාසයේ කොහොමද කියලා අපි මේ කතා කරන්නේ. කොහොමද කියලා කතා කරනවා. කොහොමද මේ දේවල් තුළ දින يعني සුභ දේයි දායි දේවල් තියෙනවා. ඒව හැමමයි අසුභ දායි දේවල් බලලා ඒව වෙනස් කරගන්න විදිය කතා කරලා අපි මේ මාසෙ සුභ කරගන්න විදිය කතා කරනවා. ඉතින් මුලින්ම කියන්න ඕන මේ දෙසැම්බර් කියන්නේ කාටත් සුවිශේෂී මාසයක්. ඒක මේ මීන ලග්න හිමියට විතරක් නෙමෙයි. මොකද වසරක අවසාන මාසය. අනිත් පැත්තෙන් මේ උත්සව කාලය. ඉතින් මේ පරිච්ඡේද අලුත් අවුරුද්දට ඔන්න මෙන්න තියෙදි ඉතින් ඒ ගොඩාක් වැඩ කටයුතු තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක කතා කළ යුතු තත්ත්වය. ඉතින්
විශේෂම අපි මේ ග්‍රහ පිහිටීම් ගැන කතා කරොත් මේ මාසය ආරම්භෙදී ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහය මේ මාසය ආරම්භ වෙන මොහොතේ ඔබගේ තුන්වැනි භාවය තුළ වක්‍රව ඉන්නවා. ඒ වගේම රාහු ඔබගේ ලග්න භාවයේ ඉන්නවා. කුජ නීච භාවයෙන් පස්වැන්නේදී කේතු ඔබගේ හත්වැන්න තුළ ඉන්නවා. ඒ වගේම රවි බුධ සංයෝග වෙනවා චන්ද්‍රයා සමග නමවැන්නේ. එතකොට බුධ වක්‍රවයි එතනත් ඉන්නේ. සිකුරු දසවැන්නේදී ඔන්න ශනි ඔබගේ දොළොස්වැන්නේ ඉන්නවා. ශනි දොළොස්වැන්නේ ඉන්නවා කියන එක සුවිශේෂී. මොකද හේතුව ලග්නේ රාශියක් ගෙවන එක කවුරුත් දන්න දෙයක්. මේ බය වෙන්නේ මේකේ නී රාශියක කියන දේ අපි දැනගත යුතුයි. ඉතින් ඒ රාශියකේ මුල් වසර හතගෙන වසර හතමාරේ මුල් වසර දෙකමාරේ අවසාන මාස හතර යන්නේ. ඉතින් තව අවුරුදු පහක රාසන කාලයක් අපිට ඒ රාශියකේ ගෙවන්න වෙනවා. මේ දැනගැනීම උදසා කිව්වේ බය වෙන්න නෙමෙයි. ඒ රාශියට බය වෙන්න එපා. දැන් මොකද තවත් විශේෂ කාරණාවක් වුණා මේ නොවැම්බර් 15 වෙනිදා සෙනසුරු වක්‍රව ගමන් කරේ ඔබ දොළොස් වෙනි තුල ඒ වක්‍ර භාවයෙන් මිදිලා ඔන්න නිවෘත ගමන පටන් ගත්තා. ටිකක් වේගවත් කියන්නේ මේක වෙලා මේ ග්‍රහයාගේ වේගය වැඩි වීමක් නෙමෙයි. අපි ඒක පස්සේ කතා කරමු. හැබැයි පොඩි දෙයක් කියලා පටන් ගන්න. මොකද හේතුව දැන් ගොඩාක් මේ අලුත් අවුරුද්ද පලාපල කියන තැන්වලදී මම දැක්ක දා දෙන මේ 2025 වසරේදී මීන ලග්න සෙනසුරුගේ ගිල ගැනීමට ලක් වෙයි හරි භයංකර දේවල් ගැන කියලා තියෙනවා. මෙහෙමයි. ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා සෙනසුරුගේ. ඒක ඇත්ත. නමුත් ඒක ওই භයංකර පැත්තක් තියෙනවා. හැබැයි ඒ දේවල් වෙනස් කරගන්න පුළුවන් හින්දා කොහෙත්ම බය වෙන්න එපා. සමහරු බිස්නස් කරන්න හින්දා ඔබව බය කරනවා. ඉතින් කලබල වෙන්න එපා. මොකද මේ ඒ රාෂ්ට්‍රකයක් කියන දේ අපි පොඩ්ඩක් කතා කරමු. චුට්ට වෙලාවක් මේ පොඩි වෙලාවක් ගත උනට හිතන්න එපා. මොකද ඉතමත් වැදගත් මීල් ලග්න. ඒ රාෂ්ට්‍රකයක් කියන්නේ ගොඩාක් දුරට ඔබේ මනස තුළ ඍණාත්මක දේවල්ට වැඩිය නැඹුරුවක් තියෙන තත්ත්වයක් තියෙන වෙන කිසිම බලපෑමක් ඒ රාශියකක නැහැ. එහෙනම් මොනවාද එහෙනම් මේ කියන්නේ? ඒ රාශියකේ ලැබුවම අනතුරු සිද්ධ වෙනවා, හිත කැඩෙනවා, රැකියා කඩා වැටෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම අනතුරු වෙනවා, අසනීප වෙනවා. ඇයි එහෙම කියන්නේ? මේ මනසට නිකන් යම්කිසි විශේෂමකද මේ අපි ඕරායකට අපේ ඕරායකට තියෙන ධනාත්මක භාවයට වඩා ඍණාත්මක භාවය වැඩිවීමක් සිද්ධ වෙන්නේ ඒ කිරණ තුළ. එහෙනම් එහෙම වෙන නිසා තමයි අර විදිහට වෙන්නේ. මොකද හේතුව මානසික ඍණාත්මක ඇද වැටුනොත් රැකියාව තුළ හරියාකාරව වැඩක් කරගන්න බෑ. හැම වෙලෙම පීඩනය, ප්‍රශ්න. එතකොට අර නිකම්ම කරන වැඩ ගැටලු සහගත වෙනවා. ඊට පස්සේ ගැටලු මතු වෙනවා. ඊට පස්සේ රැකියාවල් කඩා කප්පලනවා. ව්‍යාපාර තුළ කිසිම ඒක ගැන ඌමනාවක් එන්නේ නැහැ. ඍණාත්මක දේවල් ඔළුවේ තියෙන. ඉතින් ඒවා කඩා වැටෙනවා. එහෙම නැත්තම් ටිකක් කල්පනා කර කර ඉන්නවා. ඉතින් බැඳීම් කැඩෙනවා. ඇයි? කිසිම දෙයක් ගණන් ගන්න නැහැ. කාටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. ඉතින් කඩා වැටෙනවා. ඒවා හිත හිත අසනීප වෙනවා. ඔහොමයි ඒ රසකය තුළ අපි ගිහිල් අපි විහින් තමයි ඒවා ඇති කරගන්නේ. නැතු ඒ රසකයේ ලොකු බලපෑමක් ඒ දේවල්ට වෙන්නේ නැහැ. එහෙනම් අපි කළ යුත්තේ මොකද්ද? මේ මනස අපි හැම වෙලෙම ශක්තිමත් කරගත යුතුයි, ධනාත්මක කරගත යුතුයි. ඒකට තමයි මේ වීඩියෝ අවසන් පිළියම් පිළිවෙත් කියන්නේ. ඒ දේ ඇති කරගත්තොත් ඕරායක ධනාත්මක කරගත්ත ඍණාත්මක තරංග අහෝසි වෙනවා. ඒ ධන ඍණ එකට ගැටෙද්දි නැතු වෙනවා. එහෙනම් ධනාත්මක භාවයෙන් මනස පිරුණොත් ගොඩාක් දුට ඒ රාෂ්ට්‍රකයේ තියෙන නැඹුරුව ගොඩක් නෑ. ඒකකින් ලේසි වැඩක් නෙමෙයි. මේ කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. මේක ඇත්ත. හැබැයි බැරි දෙයක්ුත් නෙමෙයි. අනේක නිසා මීන ලග්න හිමියන්ට පුංචි වෙලාවක් අරන් කිව්වේ ඔබට වැදගත්. මොකද මීන ලග්න හිමියෝ දැන් මේ පොඩ්ඩක් මෙන්න මේ කාල සීමා තුළ විශේෂ මුලින්ම කියලා පටන් ගන්න පොඩ්ඩක් අනතුරු වලින් ගැලවිය යුතුම කාල පරිච්ඡේදය. මේක අනතුරු වෙන කාලයක් මීන ලග්න හිමියන්ට. ඒ නිසා මේ වෙලාවේ අනවශ්‍ය විදියට ඔය ගමන් බිම යද්දීම කල්පනාකාරීන් තොරව අපරීක්ෂාකාරී දිහ ධාවනය කිරීමෙන් එහෙම නැත්නම් පාරේ යද්දිත් පොඩ්ඩක් කල්පනාවෙන් තොරව යෑමෙන් ඊටියක් කල්පනාකාරී වෙන්න එක මුලින්ම කියලා පටන් ගත්තේ. මොකද අනතුරු වෙන්න දෙන්න බෑනේ. මේ වෙලාවේ ඔබ ගොඩක් ආරක්ෂා විය යුතුයි. ඒ නිසා ටිකක් පුළුවන් තරම් ඔය අනවශ්‍ය ගමන් බිම යන්නේ මේ ඔළුවේ රාහු ඉන්න නිසා කිසිම අරමුණක් නැහැ. යෑමක් තමා තියෙන්නේ. හිතුණා ඇඳගත්ත ගියා. අන්න ඔය වගේ තත්ත්වයන් තියෙන නිසා පොඩක් ඒ ගමන් බිමන් අඩු කරගන්න වගේ බලන්න. මොකද නිෂ්පල ගමන් බිමන් වැඩියෙන් යදින්නේ. අත්‍යවශ්‍ය ගමන් බිමන් කියලා කමක් නැහැ. මේ නිෂ්පල ගමන් බිමන් ඔයා ඉන්න වැඩ වගේ බලා ගන්න. එහෙම නැත්නම් ඒ දේවල් තුලත් ගැටලු මතුවෙන ඉඩකට පවතුනම් මේලා මේ කාල සීමාව තුළ ඔබ කරන සෑහෙන දේවල් අනිත් අය තුලින් ගොඩාක් විවේචන ලක් වෙන කාල පරිච්ඡේදයක්. ඔන්න අපි රැකියා ව්‍යාපාර වලට ගියත් අපි ඔබ ජීවිතේ කතා කරත් හැම වෙලෙම ඔබ කරන්නේ ගොඩාක් දුරට සුදුසු දෙයට වඩා නුසුදුසු දේ. ඒක නිසාවෙන්ම ගොඩාක් වෙලාවට ඔබට මේ වෙලාවේ ඔබගේ يعني ඔබට හිතවත් ඔබගේම කියන අයක ගොඩාක් ඔබට දැන් ඔබට වරදක් කරනට අකමැති අය නිතර ඔබ විවේචන කරන ඔබට දෝෂාරෝපණය එල්ල කරනවා. ඔබට ඔවුන් කරදරයක් වගේ හැංගෙනවා. හැබැයි ඔවුන් කියන්නේ ඇත්ත. ඒක අහුන්කම් දිය යුතුයි. මොකද හේතුව මේ වෙලාවේ ඔබ මේ කරන දේ තුල කිසිම අරමුණක් නැහැ ඔබට. ඒ වගේම ඔබට තියෙන්නේ ඇදවැටීම. ඉදිරියට යෑමක් නැහැ. ඒක නිසා කාටවත් අහුන්කම් දෙන්න කැමති නැහැ මේ වෙලාවේ. අමුතුම උද්දච්චකම මෝඩ උද්දච්චකමින් තමන්ට කරන්න හිතුනොත් කවුරු කිව්වත් අදාල නැක් කරනවා. සමා වෙන්න මෙහෙම කිව්වට හැබැයි කිය යුතු නිසායි කියන්නේ. අනේ නිසා මීන ලග්න හිමියා මේ කාල දශාව තුළ ගොඩාක් දුරට
ඔය තමන්ට හිතුමතේ තීන්දු තීරණ ගන්න එක වලක්වන්නම ඕන, වැළැක්වී යුතුමයි. ඒ වගේම තමන්ගේ කියලා කිසි දෙයක් කරන්නේ නැහැ, අනුන්ගේ දේවල් කරන්න උප්පරිමයෙන්ම යනවා. අන්න ඒ తත්ත්වය එතරම්ම යහපත තැන. මොකද ඒව තුළ මොන රැකිරක්ෂාවල ගැටලු ඇති වෙන ඉඩකඩ පවතිනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ කාල දශාව තුළ ගොඩාක් ඔබ මනස, ඔබ හිතන පතන විදිය ගොඩාක් වෙනස් කළ යුතුයි. ඔබට වැරදිච්චන තැන් ඔබ මේ වෙලාව තේරුම් ගත යුතුයි. එකම වැරද්දනි, වරදින්න වරදින්න ඒ ගොංකම තුළම වෙනස් විදිය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන තරම් මෝඩකමක් තියෙන මිනිස්සුන්ට. මේ ටිකක් තදින් කියන්නේ ඔබට වැදෙන්න, නැත්නම් තරහා ගන්න නෙමෙයි. එකම වරද කරනවා. ඒ දේ තුළ වෙනස් ප්‍රතිඵල වෙන්න පුළුවන් ද එකක දෙයක් කරලා බැහැනි. නමුත් ඔබ එහෙම කරනවා. එකම දේ කර කර වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ජාතියේ තත්වයකට තමයි මීන ලග්නීමේ වැටලා දෙන්නේ. ඒ නිසා චුට්ටක් මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ඉවසීම, බුද්ධිය කියන දේ ඉතා වැදගත්. වගේම ටිකක් තැම්පත්ව කටයුතු කරන්න වග බලා ගන්න. දුවන්නම් වාලේ ඔහේ තේරුමනේ, අර කළුව මාරපන් ගියා වගේ අරමුණක් නැති දේවල් කරන්න යන්න එපා. නැත්තම් මේ රැකියාවල් තුළ පොඩි අහිමිවීම පෙන්නුම් කරන කාල දිසාවක් මේ කාලේ. ඒකට දීර්ඝකාලීන නොපැවතුනත් මේ දෙසැම්බර් මාසේ ටිකක් තදර තියෙනවා ඒක. හැබැයි මෙහෙමයි, රැකියාව තුළ ඔබ හරියට වැඩ කළොත් ඒ ගැටලු මතු කරගන්න නැතුව ඔබ බුද්ධිමතර කිව්ව මම මුලින් කිව්වා වගේම අපි වෙනස් කරගන්න ඉදින් වැදගත් වෙන්නේ රැකියාව. අපිට මේ පලාපලෙ උනා උන තඩන්නේ නැන්නේ. අපිට ඕනේ අපේ පැත්තට මේ මාසයේ හොඳ පැත්ත යොදා ගන්න. එහෙනම් මේ වෙලාවේ ඔබ කළ යුත්තේ ගොඩාක් දුරට ඉවසීමේ, තමන්ට පැවන රාජකාරි කල් දාන්න යන්න එපා. ඔය ඔහෙ කියන දැන් කරන්නම් කියලා කියලා පස්සේ ආපෑ දෙකින් කතා කරලා අපට කියන පොඩ්ඩක් කරලා දෙන්න ආයෙ කල් දාන. ඔන්න ඔය වගේ කිසිම ඕනාගෙන් තමන්ගේ වැඩ කරන්නේ. මේ තමන්ගේ වැඩ 1000ක් තියදී එහා පැත්තේ එක්කෙනාට ප්‍රශ්නයක් යනවා, එයාගේ වැඩේට උදව් ගන්න. නෑ, අනිත්‍යයට උදව් කිරීම යහපත් දෙයක්. නමුත් මේ තමන්ගේ වැඩ පැත්තෙන් තියලා අනිත්‍යගේ වැඩ කරලා අන්තිමට මොකද වෙන්නේ? හැමෝම වැඩ කරලා ඒ හැම වෙලටම ඔබ උදව්ත් කරලා ඔබට වැඩ ගොඩ ගහලා ඔබ කිසි දෙයක් කරලා නෑ. දෝෂාරෝපණ ඔබට, ගැටලු ඔබට, ප්‍රශ්න ඔබට. අන්න ඒවා ඉතින් දරාගෙන ඉන්නේ නෑ. ඊට පස්සේ කවුරු හරි දෝෂාරෝපණයක් කළ කරලා ඉහළ කෙනෙක් එකට එක කියගෙන නිදහසට කාරණා කියගෙන ගැටලු මතු කරන රණ්ඩු සරුවල්ලා තියෙනවා, රැකියාවල් අහිමි වෙනවා. ඔන්න ඔයගේ තත්ත්වය ටිකක් දරුණුව පෙන්නනවා. බය වෙන නෙමෙයි කියන්නේ ඔබ සැලකිලිමත් වෙන්න, එහෙම දේවල් නොවෙන්න. ඒක නිසා දැන් මේ බඩුමතර මට බැන බැන හරි මේක අහලා ඒ වගේ ප්‍රශ්නයක් ඇතිදී රැකිරක්ෂාව තුළ එතකොට ඔබ අනේ අර මනුස්සයා කියපු දෙන්නේ කියලාවත් ටිකක් ඉවසීමෙන් කටයුතු කළා. අනිත් එක තමයි වැඩ කරද්දි ඌමනායි උනන්දුවෙන් වැඩ කරાવી. හැබැයි මේ කාලයේ ඔය ලැබීම් වලට පහුවී කාලේට යහපත්. මොකද්ද යහපත කියන්නේ? මේ වෙලාවේ ඔබ කරන සුළු සුළු දේ තුළ උනත් ටිකක් වැඩි ලාභත්වයට කාලය. ඒ නිසා මෙල චූටි චූටි ඔය කෙටි කෙටි ව්‍යාපාර, අර මම සෙනසුරු වක්‍රදී කිව්වා මේ කාලයට ගැලපෙන ව්‍යාපාර චුට්ටක් කරන්න පෙළඹෙන. හැබැයි මහා පරිමාණයෙන් නෑ එපා. කිසි දෙයක් ලොකුවට පටන් ගත්තොත් වෙන්නේ නෑ. පටන් ගන්න විතරකුත් බෑ. ගොඩක් මිනිලගෙම තියෙන ලොකුම ගැටලුව මහා පරිමාණයෙන් සැලසුම් කරලා පටන් ගන්නවා පහුවෙන ඉඳන් මේක ක්‍රියාත්මක වෙන්න තිකමත් තියෙනවා. පටන් ගන්න උනන්දු උත්සාහය ක්‍රියාත්මක කරදී නැහැ. අන්න එහෙම නොවෙන්න යම්කිසි අපි කියන්නේ අදිෂ්ඨානයක යුතුව වැඩ කරන්න උත්සාහ කරන මීන ලග්න හිමියනි, මේ තරහකට නෙමෙයි කියන්නේ ඔබට තියෙන ආදරයට. මොකද ඔබව වෙනස් කළ යුතුයි. ඔබට තමයි තව අවුරුදු 5ක් තියෙන්නේ මේ ගේම ගන්න. එහෙනම් අපි මෙතනදී හැරවුම් ලක්ෂයක් හරව ගත්තොත් ඔය සෙනසුරු ඉරස්ස කවුරුත් බය කරන දේ සිද්ධ වෙන්නේ නැහැ. මට වෙන්න ඕනේ ඒක. අන්න ඒ නිසා පුළුවන් තරම් මේ වෙලාවේ තමන්ගේ වැඩ කටයුතු හොඳින් කරන්න. ඔළුව හැම වෙලේ නිදහසේ තියාගන්න. ටිකක් භාවනාවක් කරන්න. පොඩක් තමන්ගේ ආගම දනවන කටයුතු කරන්න. චුට්ටක් හැම වෙලේම හිත කැඩෙන වෙලාවට අර තමන් විශ්වාස කරන දෙවියෝ මතක් කරන්න. තමන් විශ්වාස කරන පිරිතක් කියන්නේ විශේෂයෙන් මෝර පිරිත නිතර ප්‍රශ්නයක් ඇදී ඔළුවට කියන්නේ. කිතුණු කතෝලිකය ගල්ලෙන යාඥාව කියන්නේ. මොකද මේ දේවල් තුල මේ গুপ্তකාර දෙයක් නෙමෙයි. ඒ තේ තුල ඔබේ මනස තුල ධනාත්මක දේ නිර්මාණය වෙන. ඔබේ ඕරා එක ධනාත්මක වෙනවා. එතකොට අර ඍණාත්මක දෙලින් වැළකීලා නිවැරදි තීන්දුව తీන ගන්න ඔබේ ඔළුව පෙළඹෙනවා. ඒ එතකොට හරි දේ කරන්න පෙළඹෙනවා. ගන්න තීරණේ හරියනවා. ටිකක් ඇඟට ගැම්මක් එනවා. ඍණාත්මක භාවය නැති වෙනවා. අන්න ඒකයි විය යුත්තේ. ඒක කරන්නේ ඒ වගේම මේ කාල පරිච්ඡේද තුල අර මම කිව්වා තින් හම්බ කරගන්න පුළුවන් පොඩි පොඩි දේවල් තුල පොඩ්ඩක් අතර මුදල් තියෙනවා. හැබැයි අත්‍යවශ්‍ය දේට වියදම් කරන්නේ නැහැ. ගෙවන්න තියෙන බිල් මගේ ඇරෙනවා. ඔය ඉන්ෂුරන්ස් වාරික මගේ ඇරෙනවා. ඒවත් මේ ඒවත් කරගන්න පුළුවන්කම දෙදි බොරු සුකුරුත්තන් දේවල් කරනවා. කිසිම තේරුමක් නැති ඔය කෑලි කෑලි ටිකක් ඔය විශේෂම පුරුෂ පාර්ශ්ව අර ගෙදර පුරව ගන්නවා. ලක්ෂ ගණන් ඒකට කියන්නේ තියෙන රමන්ට සාපේක්ෂව තියෙන ඒවා වැය කරනවා. අන්තිමට අර ගෙවන්න ඕන දේවල් ගෙවලා නැහැ. ඒවා විසන්දි වෙනවා. එහෙම නැත්නම් ඒවා අක්‍රීය වෙනවා. ඒක නිසා අන්න වියදම් කරද්දි අත්‍යවශ්‍ය දේවල් වලට වියදම් කරලා ඉතුරු වෙන ටිකිනුත් ඉතුරු කරගෙන උත්සාහ ගන්න අනවශ්‍ය දේවල් පුළුවන් තරම් බැහැර කරන්න. මෙලා එහෙම මෙන් ඔය පොඩි පොඩි දේවල් කිසිම තේරෙන්නේ නැතුව මුදල් වැය කරන්න මේ වෙලාවේ මේ පොඩියට කාලා බීලා දැන් ඉන්න ඕන කාලේ
සාමාන්‍ය දෙයක් කොහොමරි කරගන්න පුළුවන් ඇද්දි අර මහා පරිමාණය හයි ලෙවල් එකෙන් දිනපතාම උත්සාහ කරනවා. මේ එක්කෙනෙක් මේක මම කියන්නේ උදාහරණයක්. ඉතින් ඒ වගේ තත්ත්වයන් තමයි මීනලග්න හිමි අතර දරුණුව කැපී පෙනෙන්නේ. ඒ සත් තාත්තේ වෙනස් කරනවා. ඉතින් ව්‍යාපාර කරන මීනලග්න හිමියොත් මම කිව්වේ මේ වෙලාවේ ව්‍යාපාරට දෙන උමනා උනන්දුරන් අඩුයි. හැබැයි බැරි වෙලාවත් ඔබ උනන්දුවෙන් ඒ ව්‍යාපාරයට ඉලක්ක කරගෙන මේ වැඩ කළොත් මේ වෙලාවේ ක්‍රියාත්මක වුණොත් මේ වෙලාවේ ඔබට අනිවාර්යෙන් ලාභ ලැබෙනවා. ඒකයි කියන්නේ. දැන් මේ වෙලාවේ අර පහුගිය කාලේ වගේ උනන්දු වුණොත් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ නෑ. ලැබෙනවා. ඉතින් එහෙනම් ඒ ලැබෙන්න නම් අර නිවැරදි තීන්දුව තීන්දුව ගන්නත් ඕන. මොකද හේතුව එහෙම කියන්නේ ඔය ටික බොරු දේවල් කරන්න යන එපා. ලොකුවට සල්ලි වෙදම් කරලා අර වෙළඳාමේ ව්‍යාපාරට අවශ්‍ය කරන දේට වඩා අනවශ්‍ය දේවල් කරන්න හදන. එහෙම නෙමෙයි. මේ වෙලාවේ පොඩියට යන්න ගමන. පොඩියට යද්දි පියවරෙන් පියවරයි මේ ප්‍රතිඵල ලැබෙන්නේ. අන්න ඒ නිසා උත්සාහ කරන්න. ඔබට පහදෙද්දී මේ පැටලවිල්ලක් තියෙන ලියා ගන්න. හැබැයි ඒක ලියා ගන්න අමාරු නෑ. ටිකක් බුද්ධිමත් ධනාත්මකව හිතුවොත්. අන්න ඒ ගැටේ ලියා ගත්තොත් ඉදිරි අවුරුදු පහ මාරම ඔය මොන ඒරාස්තක තිබ්බත් ඔබට නැගිටින්න පුළුවන්. හොඳ ආත්ම ශක්තියක් වගේම හොඳ පසුබිමක් නිර්මාණය කරගන්න මේ දෙසැම්බර් මාසයත් ඉදිරි මාස දෙක තුනත් විශේෂයෙන් මේ අප්‍රේල් දක්වා කාලය මාර්තු 29 දක්වා කාල සීමා තුළ හැකියාව පවගෙන ඒක නිසා ඔන්න කවුරුත් කියන ඒ රාෂ්ට්‍රකොළේ ඒවට කිසි දෙයකට බය වෙන්න නෙමේ මීන ලග්න හිමියනි ඔබ ඔබ ගැන විශ්වාසදලා අදිෂ්ඨානය වැඩ පටන් ගන්න ඔබට මේ වෙලාවේ ඒ වෙනස කළොත් රැකියාව තුළ රැකියා ලාභ ලැබේවි ඒ වගේම ආර්ථික මේ යහපත ලැබේවි රැකියාවක් කරන ගමන් ව්‍යාපාරය කළා කීයක් හරි හම්බ කරගන්න පුළුවන් වේවි ව්‍යාපාර කරන අයට වැඩි වශයෙන් ලාභ ලැබේවි අලුත් ව්‍යාපාර ආරම්භ කරන අයට හොඳින් පියවරෙන් පියවර ඉදිරියට යන්න හැකියාව ලැබේවි ඒ හැම දෙයකටම හැබැයි ඒවා වෙන්නේ නිකන් ඉඳලා නෙමේ වෙනස කරගෙන තමයි නැත්තම් ඉතින් ගොඩාක් දුරට මේලා ඉතින් අර ඒ රාෂ්ට්‍රකය ගැන අනිත් අය කියන වගේ ධන හානි මානසික පීඩා බැඳීම් තුළ ගැටලු රැකියා අහිමි වීම ප්‍රශ්න ගැටලු අනතුරු ලෙඩ රෝග ඔවා තමයි ඉතින් මටත් කියන්නේ මට එහෙම කියලා නිදහස් වෙන්න තිබ්බා විනාඩියෙන් දෙකෙන් මම මට ලේසි නමුත් එහෙම බෑ මගේ අරමුණ තියෙන්නේ මේකේ ව්‍යාපාරයක් කරලා කරන්නේ මේ ඔබව ගොඩ දාගන්න ඒ නිසා චුට්ට මට බැන්නත් කමන්නේ මේ දේ අහලා ඔබ ගොඩ යන්න ඒකයි වී යුත්තේ. ඉතින් ඒ වගේම ව්‍යාපාර තුළ හවුල් ව්‍යාපාර කරලා චුට්ට ප්‍රවේශම් වෙන්න මේ කාලේ හවුල් කාර්යෝ චුට්ටක් මේ කාලේ ඔබට වංචා කරන්න පෙළඹෙනවා වගේම ඔබව යම් කිසි ආකාරයක කඩේ යවන රවට්ටන මේ ගොඩාක් අය මේලා ඔබ රවට්ටන සර් ඔබ සේවක සේවිකා ඔබ යටත් වැඩ කරන ඒ අය රවට්ටන. ඒක නිසා රවටන්න ඉඩ දෙන්න එපා. ඔබ හැම වෙලෙම ඒ accounts ගැන මූල්‍ය පරිපාලනය ගැන ඔබේ ව්‍යාපාරය ඔබේ ව්‍යාපාරේ හවුල් කර හිටියා ඒක ඔබේ ව්‍යාපාරය. එහෙනම් ඒව ගැන හොඳට සැලකිලිමත් වෙන්න ස්ටොක් එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. උදේට ගෙනියන්නේ මොනවද විකුණලා බිල් වල තියෙන්නේ මොනවද ආය හවසට එන්නේ මොනවද මොන හරි එහෙට මෙහෙට වෙලා තියෙනවද සැක කරන්නේ මේ. නමුත් ඒව ගැන හොයලා බලන්න සිස්ටම් එකක් හදාගන්න. එතකොට මේ හැමදේම වෙනස් කරන්න හැකියාව තියෙනවා. ටිකක් දික්ුණා අනිත් අයට සාපේක්ෂව කතා කරන්න උනා කතා කරන්න හේතුනේ වැඩියෙන් කතා කරන්න හේතුනේ මේ தත්ත්වය. ඔබ බය වෙන්න එපා. යන්න ගමන. ඒ වගේම පෞල් ජීවිත කුටුම්බ ජීවිතය තුළ ගත්තත් මේ කාලේ ඔබ අර පෞලිය කියන දෙයක් කිසි දෙයක් තඹේට මායින් කරන්නේ නැහැ. ඒ කිසි කෙනෙකුට මූණ දෙන්නේ නැහැ. පුළුවන් තරම් පෞලිය මගහැරලා ඉන්නයි උත්සාහගෙන ගෙදර ඉන්න හිතෙන්නේම නැහැ. ගෙදරින් පිටම ඉන්න ගෙදර හිටියත් කාමරේ දොර වහගෙන පැත්තකටලා ඉන්නවා. නිකන් මනුස්සය ගෙදර කෙනෙක් එක්ක කතා බහ කරන්න ඒ කිසිම දෙයක ප්‍රියක් නැහැ. ඒ වගේම හැම වෙලෙම ඔබ අර ගෙදර අයට ගැන යම්සි ඔබ තුලින් විය යුතු යුතුකම් හැම වෙලෙම මගහරිනවා. මොකද පවුලක් කියන දේ තුළ යුතුකම් තියෙන වගකීම් තියෙන. ඒ කිසි දෙයක් මීන ලග්න හිමියා තුලින් මේ දවස්වල ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඉතින් පවුලේ අයරුණාත් ඔබ ගැන තියෙන යම් කිසි ආකාරයකින් අර ටිකක් ඔබ ගැන තියෙන හොඳ සිතුවිල්ල බැහැර වෙන්න ඉඩකඩ පතන. උන් ඔබ අතාරින්නේ නැහැ. මීන ලග්න හිමියා තියෙන ලොකුම වාසිය ඒකයි. කොච්චර ඔබ කරත් ඔබේ පවුලේ ඔබ අතාරින්නේ නැතිකම තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ අතන. හැබැයි ඉතින් මේ බැරි වෙලාවත් මේ කාල සීමාව තුළ ඔබ ගෙදරින් බැහැර වුණොත් ඔබේ ගමන තවත් අඩපණ වෙන එකයි වෙනකින්ද සමහරක් වෙලාවට ඔය හිතේ ඉඳන් ටිකක් ඈතට යන්න. හැබැයි මේකල විදේශගත වෙන්න ඉතාලි යහපත්. විදේශ රැකියාවක් කරන රැකියාවක් සඳහා ඈතට යන්න ගැටලුවක් නැහැ. නෑ සමහරුන්ට මේ එකට ජීවත් වෙන්න අපහසුතාවයක් තියෙනවා. ඔබට සාමාන්‍යයෙන් ආදරයෙන් දෙයක් කරත් ළඟට තේක ගෙනලා දුන්නත් ඒක සමහරක් කරදරයක්. අනේ පුතේ තේක බොන්න කියලා අම්මා කිව්වත් ඒක කරදරයක්. අනේ ඒ වගේ හැංගෙන්නේ. සහෝදරයෙක් කිව්වොත් මේ මෙහෙම මෙහෙම කරන්න අයියේ මල්ලියේ නංගියේ අක්කේ මෙහෙමයි මෙහෙමයි කියලා මොකද ඔබට හොඳ දෙයක් ඒකයි ඔබට කරදරය. ඔන්න වගේ තත්ත්වයන් තමයි මීලඟ මේ තියෙන පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්නකො මං කියද්දි හිනාද්දයි සමහරට. හිනා වෙලා බෑ. ඔබ ඒ දේ වෙනස් වෙනවා. ඉවසීම තියෙනවා. මොකද තමන් ගියා විතරක් විශ්වාස කරන ඕන් විතර ඔබ රවට්ටන්නේ නැත්තේ මේ වෙලාවේ. අනිත් වටේ ගොඩාක් බහුතරයක් දෙන ඔබ හොඳයි කියලා අදහන අය ඔවුන්ගේ වැඩේ කරගන්න ඔබ භාවිතා කරනවා. පාවිච්චි කරන එකයි ගොඩාක් තියෙන්නේ. හිතවත්ම ඇති එහෙම නැහැ කියන්නේ 99% මේ තියෙන්නේ. ඔබගෙන් වැඩ අරන් ඔබ රවටෙලක් කරලා ලාභ ප්‍රයෝජන අරන් අන්තිමට ඔබ අර පැත්ත කරලා දාන ඔබෙන් වැඩක් වටිනාකමක් නැති වෙද්දි අයින් කරලා දාන. අන්න එහෙම තත්ත්වයන් තුළ අවස්ථාවාදී මිනිස්සුම ගොඩක් ලඟ වෙන එක නිසා
පිට අඩ කරනට තමන් ගෑඩ කරන තමන්ට කියල දෙයක් කරන නොක්කොන්න ඔබට ඒදේ තුළ ඔබට යම් කිසියා කරන්න බැඳීම් එකන්න මේ අපික විවාහතුර සැමියා බිරද තුළ බැඳීම වනත් මේ වෙලා ඔබට එකක් ඔබගේ සැමියා බිර නුරුස්සන ගතියත් නව නරමකි හොඳර දෙයක් කිවත් ඔබට නුරුස්සනක් හැම වෙලේ ඔබ කිසිීම දෙයක් අනිත් කෙනගෙන හිතන්නේ අනිත් කෙනගේ අවස්ථාමනා දූමනාමනාද අසනීපයක් කිවත් ගණන් ගන්නන ඒවගේ තත්ත්යන් තුළ මී ලග්න හිමියයක් ක්‍රියාත්මයන කාල දස්සාාවක් මේ කාල පරිච්චේද ඉතින් ඒ හැම දේමටයක් වෙනස් වේ යුතු නැත්තැම් පෞජීතර ගැටලුමත් වෙන මොද තේරුම් ගත්න්න අය ඉන්න සහකාර සාකරය මේල ඔබරදින ගැටලුම් ද මේ වැඩසටහනාපු මීන ලග්න හිමියගේ සහකාරයක් සහකාරයෙක්න තේරුම් ගන න තියන මේවාගේ ප්‍රශ්නයක් කල ඉද ඉවසීමද හැ බහතරයක් ඉවසන්න ඉරසමගදන පවුල ගැටලු ආරවල් ගැටලු මොද මේලාව තමන්ගේ දරුවද තමන්ගේ බිරිඳද තමන්ගේ සැමියද කිසි දෙයක් අදන්න තමන් තමන්ගේ වඩු එකොල්ල කාලබීල ඕන දෙයක් කරගනින් කියලා ඔබ ඔබේ පාඩුවෙන් අනේ වගේ තත්ත්වයක් තමයි වැඩිපුර පෙන්නුම් කරන්නේ සමාවෙන්න මේවා කියන තරහ ගන්න නෙමෙයි වැරදි දේවල් කියන ඒවා වෙනස් කරගන්න ඒ වගේ මේ ආදර සම්බන්ධ ප්‍රේම සම්බන්ධ තුලත් එහෙමයි මේ කාලේ හැබැයි ඒවට පොඩක් ඇබ්බැහි වෙනවා වැඩි මේ කාලේ ගොඩාක්කට ආදර සම්බන්ධ ප්‍රේම සම්බන්ධ තුලත් වෙන්නේ අර මං කියපු දෙයම තමයි ඔබ යම්කිසි ආකාරකින් පාවිච්චි වීමක් ඔවුන්ගේ අවස්ථා ඉස්සසිත කරන තාවකාලිකව ගොඩාක් දුරට ඔන මීන ලග්න හිමියාලට ලං වෙනවා ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ඒතර රැවටීම වල ලක් වෙන ඊටකට පවතින කාලය ඊට පස්සේ ඔබ තදබලස පීඩාකාරීව අර සියලු දේ අතහැරලා අන්න රැකිරක්ෂාත් ඉවරයි ව්‍යාපාරත් ඉවරයි සල්ලිත් ඉවරයි සෞඛ්‍ය පිරිහීම ලක් වෙනවා තමන්ගේ දෙමාපියෝද නෑද හිතමුද කවුරුත් අදාල නෑ ඒ නිසා මේලා ප්‍රේම සම්බන්ධතාවලින් නම් ගොඩාක් ප්‍රවේශම් වෙනවා කාලයක් තිස්සේ පැවතිච්ච තීරුන්ගත් ආදරගෙන නෙමෙයි කියන මම මේ කියන්නේ මේ අලුතෙන් ඇති කරගන්න මේ පහුගිය අවුරුද්ද දෙක කාල සීම තුළ මේ ලග්න මීට සිද්ධ වෙච්ච දේ මේ කාල සීම තුළ ක්‍රියාත්මක වෙනවා වේගවත් වැඩි ගොඩාක් දුර රැවටිලිමට ලක් වෙනවා මේ කාලේ ඒ නිසා පොඩ්ඩක් අඩුතරේ මාර්තු ගෙවෙනකන්වත් පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න මේ ලග්න හිමියා තරයේ මතක තබා ගන්න මොකද හේතුව අන්තිමට ඒ ආදර බැඳීමින්ද පොඩ්ඩක් හරි ඔළුව වැටෙනු යාන්තම් හරි ගැටලුවක් ඇතුනොත් ඔබ නිකන් අමුතුම අර උමතු හැසිරීමකට වෙනස් වෙනවා සමහර තැන්වලදී අර කාලය ඇතුලේ කොහොම හරි අමාරුවෙන් ඇදන් ආව ඔබේ ජීවිකාවල් රැකියාවල් ඒවා හිමි කරගෙන අධ්‍යාපනයේ කඩා කප්පල් කරගන්නවා ඒක නිසා බැඳීම් මේ වෙලාවේ ඇත්තරම මීන ලග්නෙමට විසක් ඒක වෙන්නේ ඔබේ මේ බුද්ධිමය තත්ත්වය තුළ ඒ කියන්නේ ඒ රාස්ත්‍රකේ බලපෑම වගේම රාහුත් ඔබගේ ඔළුව යන කාලයන් මේල ඒක නිසා චූට්ට මේ මැයි මාසෙදී ඔය ගොඩාක් දේවල් ඉවත් වෙනවා රාහුත් ඔන්න පොඩක් කනපිට ගහනවා ඔය තත්ත්වයන් තුළ ඒකෙසා චුට්ටයි ඉවසීමෙන් මේ කාලේ බැඳීම් වලට ලොකුට ඇබ්බැහි වෙන්නේ නැතුව තමන්ගේ පාඩු ඉන්න තරමට යහපත් තමන්ගේ මිනිසුත් එක්ක ඉන්න එක යහපත් ඒ වගේම මේ කාලේ සීමා තුළ මේ අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපන තියෙන උනන්දු ඌමනාව නම් ඉතාමත්ම අඩුයි මේ කාලේ කිසි දෙයක් ගැන නැහැ කවදාකද දැන් ස්පාසල් නැහැ කිසිම දෙයක් නැහැ හෝම්වර්ක් කරන්නේ නැහැ කිසිම උනන්දුවක් නැහැ ඒ වෙලේ අහන දේ පොඩ්ඩෙන් අමතකයි කිසිම දෙයක් බුද්ධියෙන් හිතන්නේ නැහැ උඩින් පල්ලෙන් වමනා කරනවා විභාග ලියන්න ගියත් එහෙමයි අන්න ඒ තත්ත්වෙට තද ලෙස කැපී පෙනෙන කාලය හැබැයි අර චුට්ටක් මේ වෙලාවේ චූටි වාසනාවක් අධ්‍යාපනවල කාවෙල පොඩියට හරි දෙයක් කරගන්න හැකියාවකුත් නැතුවම නොවේ හැබැයි ඒ දේවල් එහෙම ප්‍රමාණවත් නැහෙනේ අන්න ඒක නිසා පොඩ්ඩක් කම්මැලිකම චුට්ට අතරන කම්මැලි මේ වෙලාව කම්මැලි දැන් පාසල් යන වාසය යනොත් ගොඩාක් දුරට ගියත් වැඩක් කරන්නේ ඉස්කෝලේ යන්න හිතෙන්නේ පන්ති කට් කරනවා එහෙමෙන් ඉන්නවා නිදියන්ද හිත නැත්තං ඔය යාළු හේ දැන විනෝද වෙන්න අනේ වගේ දේවල් තමයි හිත ගෙදර ඉන්න හිතෙන්නෙත් නෑ අය ඒ වගේ තත්ත්වයන් තියෙන ඒ නිසා ඒ තත්ත්වය චුට්ට වෙනස් කරගන්න ඕන මේ තත්ත්වයන් තුළ මේ ලග්නෙ මොකද මේ මාස 4 චුට්ටක් ඒ තත්ත්වේ වැඩි හැබැයි අර ඔබට මං කිය වෙනස්කම තුළ ලොකු ඉදිරියෙන් බලයි මං සෙන්සර් වක්‍රේ හරි පැහැදිලි වේ ගැන කියලා ඇති ඒ නිසා ඒක අහන්න අනිත් පැත්තෙන් ගත්තම උසස් අධ්‍යාපන හදාරණයත් මේ කාලේ එක එක දේවල් හින්දා අධ්‍යාපනය කඩා කපලා ඉන්න රැකියාවක් කරන්න දැන් අතර සල්ලි හොයන්න එනවා දැන් මේ හරියන්නේ නැහැ කීයක් මෙහෙම ඉගෙනගෙන ඉඳලා හරියන්නේ නැහැ දැන් මම දියුණු වෙන්න වෙනවා එහෙනම් දැන් මේ අධ්‍යාපන අතර රස්සාවක් හොයාගන්න ඕන එහෙම වෙනවා නැත්තම් එක එක බැඳීම් වල පැටලලා මොකක් හරි දෙයක් උඩ අධ්‍යාපනය කඩා කප්ප ගන්න හැම වෙලෙම මේ බැඳීමත් එක්ක කොටු වෙනවා අධ්‍යාපනයේ අන්තිර බැඳීමක් නැහැ අධ්‍යාපනයක් නැහැ නැත්තම් යනවා අරගල කරන්න මොනාද විප්ලව කරන්න අන්න ඒ වගේ දේවල්ට යොමු වෙනවා ඒ හැම දෙයක්ම අධ්‍යාපනයේ කඩා කප්පල වෙන විදිහට එහෙම කරන්න යන්න එපා මීන ලග්න හිමියෝ මේ කාල සීමා තුළ පුළුවන් තරම් තැම්පත්ව තමන්ගේ පාඩු ඉන්න තරමට යහපත් වෙමේ මාස 4 පාඩු මැයි මාසෙ පහෙන් චුට්ට ඉවසීමෙන් කටයුතු කරන්න එයින් පස්සේ චුට්ටක් පොඩි වෙනසක් කියන ලොකු පරිවර්තනයක් වෙන්න පුළුවන් කියන්නේ ඒ රාෂ්ට්‍රකේ ගෙවුන් නැති වුණත් අර අනිත් ග්‍රහ බලපෑම් එක තිබ්බ ඍණාත්මක දේ ගුරු මාරුව සිද්ධ නැතනොන ඔබගේ ලග්නාධිපති තුන්වැන්නේ ඉදදී තරම ගුරුගේ බලයක් ක්‍රියාත්මක වෙන්නේ 4 වෙනි භාවයට ගිය පස්සේ මේ මාසේ පළවෙනිද වෙද්දි ඒක හරියනවා රාහු ඔළුවේ ඉඳන් 12 වෙනි ඉඳන් විකාර කරනදී පොඩ්ඩක් 12 වෙනටදී 100 100ක් නැත සෑහඳුට බලපෑම අඩු වෙනවා අන්න එතකොට අර ගුරුගේ බලපෑම ටිකක්
ප්‍රබල වෙනවා. ඊට පස්සේ ඔක්තෝබර් වෙදි ටිකක් ගුරු උච්ච භාවයට පත් වෙනවා. අන්න ඒ සමග ඒ රාෂ්ට්‍රකේ බලපෑම සෑහෙන දොට මීනලග්න හිමියාට නැති වෙනවා. අන්න ඒක නිසා චුට්ටක් ඉවසීමෙන් මේ කාල සීමා තුළ බුද්ධිමත්ව කටයුතු කරන මීනලග්න හිමියා තරයේ මතක තබා ගන්න. ඉතින් විදේශගතලා ඉන්නටත් මේකම තමයි කිව්වේ. විදේශගතලා ඉන්නට පොඩ්ඩක් හොඳයි මේක. විදේශගත වෙලා ඉද්දි මේ කාලේ විශේෂත්වය තියෙන මොකද මේ කාලේ ටිකක් ඔය විදේශගත වෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම චුට්ටක් එහෙමෙන් ඔය පොඩි පොඩි ජොබ්ස් ටිකක් කරලා ස්ථිර රැකියාවන්න හරි අඩුයි. නමුත් අර පොඩි පොඩි ජොබ්ස් කීයක් හරි කරලා කීයක් හරි හම්බ කරගන්න ටිකක් වැඩිපුර අතර මුදලක් ගන්න හැකියාව තියෙනවා. මේ වෙලාවේ කොහොම ගත්තත් එමය මීනලග්න හිමියා ස්ථිර රැකියාවලට වඩා කෙටි කෙටි රැකියාව තුළ තමයි කීයක් හරි මේ වෙලාවේ වැඩිපුර හොයාගෙන ඉන්නේ. විදේශ ගත වෙන්න බලාපොරොත්තු වෙන්නට ඔන්න ඉහිනේ හැබෑ කරගන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා මේ බලාපොරොත්තු අර යද්දි හිතන්නේ ඒ ලෝකෙට ඒ රටට ගියාම මෙහෙම වෙනම ලෝකයක් හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් හොඳට හම්බ කරලා ඉන්න අර හීන ලෝකෙන් නම් එකපාරම හීන ලෝකෙට යන්න බැරි වෙනවා. ඒකෙන්ද ටිකක් අමාරුකම් මැද යන්න වෙනවා. ස්ථිර වෙක රැකියාවක් කරන්න බැරි වෙනවා. තැන් තැන්වල සර රැකියාව මාරු වීම සිද්ධ වීම ඊටකට පවතිනවා. හැබැයි මේක ඒක නිසා පොඩ ඉවසීමෙන් යන්න ගමන. ඒ කියන්නේ ඒක ගැන දැනගෙන යන්න. මේ කියන දිව්‍ය ලෝකෙ නෙමෙයි එහි ගියාම තියෙන්නේ. ඒ නිසා අන්න බොරු හීන ලෝකවල යන්න නැතුව ඒ දේවල් වලට ගිහිල්ලා කොහමරි ඒක සාක්ෂාත් කරගන්න. හැබැයි අර කියපු හැමදේම විදේශගත වෙලා ඉන්නටත් බලපානවා. මේ ලෝකේ කොහේ හිටියත් බලපානවා ඒ තත්ත්වයන් තුළ අර චූටි වෙනස්කම හැර. ඉතින් ඒක නිසා ඔබත් අමුතුවෙන් කියන්නේ නැහැ විදේශගත වෙලා ආයෙත් කියලා. මේ කියපු හැමදේම ඔබටත් වළංගුයි. මොකද සමහරු අහනවා ඇයි විදේශගත වෙලා ඉන්න අපි ගැන කියන්නේ නැත්තේ කියලා. ඒ ඔබත් ගැන තමයි මේ කිව්වේ. ඒ වගේම මේ කාල සීමා තුළ සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍යමය වශයෙන් විවාහයන් ගැන දැනගන්න ඕන. විවාහ බලාපොරොත්තු ඉන්න අයත් අපි යන චුට්ටක් කියමු. විවාහ බලාපොරොත්තු ඉන්න අයත් චුට්ටක් ඉවසීමෙන් කටයුතු කරන්න. අපි අර මැයි මාසේ පන්න ගමු. ඉවසීමෙන් ඉන්න පුළුවන් නම් හොඳයි. හැබැයි හදිස්සි නම් ඒ විවාහන් සිදු විය යුතුම නම් ඒ නිවැරදි ආකාරයට ඒ කරන්න දේවල් කරන්න. හැබැයි කරලා ඉවසීමෙන් ඉන්න. මේක ලේසිනේ. අවුරුදු පහක් යම්කිසි ආකාරයකින් ටිකක් බුද්ධිමත්ව ගත කළ යුතු කාලයක්. ඒ නිසා ඊටත් වඩා මේ මාස පහ පැන ගන්න ඕන. එසා විවාහ වුණ කමන්නේ එකට ඉදදි ගැටළු මතුවෙන ඉලකට පාදෙනවා. ඒ දේවල්ට මූණ දෙන්න ඒවට බුද්ධිමත් මූණ දෙන්න ඉවසීමක් ඇති කරගෙන යන්න වග බලා ගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුල සෞඛ්‍ය සම්බන්ධ කාරණා ගත්තොත් මේ කාලේ සෞඛ්‍යමය ගැටළු විශේෂයෙන්ම අනතුරු කරදර වෙන්න හැකියාව වැඩි. හිසට හානි වෙන දේවල් වීම හැකියාව වැඩි. ස්නායුගත අසනීපකාරී තත්ත්වයන් ඇතිවීම ඊටකටකුත් පෙන්눔 කරනවා. වගේම මොළයේ සම්බන්ධ රුධිරය ගලන නාලිකා නාල වලට යම්කිසි ආකාරයකින් අර බාධා වෙන ආකාරයේ අපි කියන්නේ ලේ කැටිහිල වීම මොන වගේ දේවල් වෙන්නිට කරව කොලෙස්ටරෝල් තත්ත්වයන් නිසා වෙන්න පුළුවන්. ඔය මොලේට රුධිරය ගමන් කරන මාර්ගවල අවහිරතා මතුවීම ඊට කඩප්පා දෙනවා. ඒක නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔය අංශභාග වගේ තත්ත්වයන් ඇති වෙන දේට කඩප්පා දෙනවා. මේවා කියන්නේ බය කරන්නේ මේ කලින් ඔබේ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ වගේ පොඩි ඇඟට දැනෙද්දි ඒ ගැන නිසි වෛද්‍ය උපදෙස්පතල ඒ පොඩියට කඩා ගන්න එක. එතකොට ගැටලුව හරි. ඒක නිසා මෙලා ටිකක් අර මනසට පීඩාකාරී තත්ත්වය වැඩි, හිතනව වැඩි. ඉතින් ඒව නිසා පොඩි දෙයක් වුණත් මහා ලොකුට හිතනවා. ඒ නිසා පොඩ අසනීපකාරී තත්ත්වයන් බහුල වෙන ටිකට වැඩි වශයෙන් තියෙනවා. පාදයේ ආශ්‍රිතව අනතුරු වෙන්න, තුවාල සිදු වෙන්න වගේ දේවල් අස්ති බිඳීම් සිදු වෙන ඊටකට පවතින නිසා වෙන්න මීනලග්න හිමියා මේ කාල සීමා තුළ කල්පනාකාරීව සෞඛ්‍ය ගැන සැලකිලිමත් කටයුතු කරන්න උත්සාහ කරන්න. අනිත් පැත්තෙන් ආහාර ගද්දී වුණත් මේ කාලේ ක්ෂණික ආහාර ගැන ඔලුව ඉරමු වෙන වැඩි, වෙලාවට ආහාර ගන්න ඒ තත්ත්වයන් තියෙනවා. ඒව නිසා රෝගී තත්ත්වයන් නැති වෙන්න ගැටලු සෞඛ්‍යමේ ගැටලු ඇති වෙන ඊටකට පවතින නිසා සැලකිලිමත් පිදිමත් ඔබේ සෞඛ්‍ය රටාව, ආහාර රටාව, ව්‍යායාම රටාව අන්න යහපත් සෞඛ්‍ය පුරුදු පවත්ව යන්න උත්සාහ කරන්න. මම කියන්නේ අවදානමක් එන්න කලින් පෙර සූදානමින් ඒ අවදානම නැති කරගන්න. එතකොට හරි. නියපොත්තෙන් කරන්න පුළුවන් දේ පොරවෙන් කපන්න ඉඩ තියාගන්න එපා. පැහැදිලි ඇති? ඉතින් එහෙනම් ඔය දේවල් එක්ක අසුභකාරී දේවල් තමයි වැඩිපුර කියෙව්වේ. ඒ කිව්වේ එක වෙනස් කරගන්න. එහෙනම් ඒ දේ වෙනස් කරගන්න පිළියම් පිළියෙත් තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් තමන්ට හැකි පමණින් මේ පිළියම් පිළියෙත් කරලා මං ඇයි කිව්වේ මේ පිළියම් පිළියෙත් කිරීම තුළ දෙන වැදගත්කම අර මනස ධනාත්මක කර ගැනීම. එතකොට ඍණාත්ම දේවල් බැහැර වෙනවා. එතකොට ඒ රාශියක නැති වෙනවා. නැති ඒ රාශියක නැති වෙන්නේ බලපෑම නැති වෙනවා. ඒකයි වී යුත්තේ. ඒක නිසා බොරු දේවල් වලට අහුවෙලා සල්ලි පුදලා නිකන් ඒ රාශියක ඇති කරගන්න එපා. මේ සරලව විසඳ ගන්න පුළුවන් මාර්ග තියෙන වරතුලෙන් ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. හැබැයි වරතුලෙන් ප්‍රතිඵල හම්බිනකොට හම්බිලත් නැහෙනි. මේක ටිකක් කල් යනවා. පියවරෙන් පියවර ටික ටික වෙන්නේ. හැබැයි වරතුනේ ප්‍රතිඵල ලැබිලා සතියෙන් අතුරුදහන් වුණත් මේක දීර්ඝකාලීනව බලපවතින. ඒ නිසා මේ තත්ත්වයන් තුලින් අපි කතා කරමු. මොනවාද මේ පිළියම් පිළියොත් මීන ලග්න හිමියන් මේ දෙසැම්බර් මාසේ තියෙන ගැටලුකාරී තත්ත්වෙන් මිදලා 100%ම සුබදායි දේ පමණක් ඉටු කරගන්න තියෙන පිළියම් පිළියෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. මුලින්ම කියලා පටන් ගත්ත දැන් අපි මේ වීඩියෝව තුළ විශේෂම කාරණාව. ඒ කියන්නේ මේ
දෙසැම්බර් මාසය කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුළ අපේ ජීවිතය තුළ අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනවනේ, මෙන්න මේ මාසයේ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසයේ 7 වෙනි සෙනසුරාදා සුවිශේෂී දවසක් ලෙස. මෙහෙමයි ඒ දවසට කරන්න පුළුවන් අය, එහෙමයි නැත්තම් ඒ සතිය තුළ, කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 8 වෙනිදා දක්වා වගේ ඒ සතිය තුළ දිනයක් යොදාගත්තට කිසි ගැටලුවක් නැහැ. මොකද මේ මාසයේ මුල් සතිය දිනයක් යොදා ගන්න කියන එක ඉතා විශේෂම කාරණා තමයි. අර පිරිත් පැන් අපි පිළියෙල කරගන්න ඕනේ හැම මාසෙම. අන්නේ පිරිත් පැන්නේ මාසයේ සුබදායි දේවල් වල මාසයේ කටයුතු ආරම්භ කරද්දි, දවස ගානේ උදෑ දිනපතායේ කටයුතු ආරම්භ කරද්දි ඒව පාවිච්චි කරන්න, භාවිතා කරන්න වෙනවනේ. ඒතකොට අපි මාසයේ මුල් සතියේ මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින්දම මේ දේවල් කරන් යන්න පුළුවන්. ඒකයි ගොඩක්ම තියෙන වැදගත්කම. නැතුව ගැටලුවක් නැහැ ඔබට හැක දිනයක් යොදා ගන්න. විදේශගතලා ඉන්නට මේ දේවල් ඒ තැන් වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළිල කරගන්න එක ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේක අහන් ඉන්න මම කෙටියෙන් කියන්න. මොකද හැම මාසෙම ගෙන්ද ගොඩාක් අය දන්නවා මේ අලුතෙන් අහන අය උදෙසා. ඒ දිනය අපි කියමුකෝ සෙනසුරාදා දිනේ, දැන් 7 වෙනිදානේ කිව්වේ, ඔබ කරන දිනේ ගැටලුවක් නැහැ. ඒ දිනේට ඔබට බෝධි පූජා පවත්වන්න තියෙනවා. ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පන් ටිකක් එකතු කරන්න. මහාවීර දගෙන දෙනවා නෙවෙයි, බය වෙන්න එපා. මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න. අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ කියන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ජටා මාංශ කියන ඖෂධය, බෙලි බෙලි කියන්නේ මේ බෙලි ගහේ ඔබට විශේෂයෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන්, නැත්නම් බෙලි මල් වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම බැබිල පැහැදිලි ඇති රත් හඳුන්, ජටාමාංශ, බෙලි, බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න. අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නැහැ. මේවා විශේෂයෙන් යොදා ගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලි මල්, තම්බාගත් පැන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න. මේක එසෙන්සුරාද උදෑසන වරුවේ කරනවා නම් රතුන්ෙන් හදාගත කිරිබට්ටියකුත් ලෑස්ති කරන්න. ඒ උදෑසන කරදී සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතු මල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා රතු පාට මල්. ඉතින් ওই බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දී තව විශේෂ කාරණාවක් තියෙනවා. පිරිසිදු රෙදි කඩක් කරා යන්න. සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමලුවේ බිමින් තියන්න පිරිසිදු රෙදි කඩක්. ඒ වගේම තවත් පිරිසුදු ඉතා පිරිසුදු රෙදි කඩෙන් පෙරාගත් 3 වරක් පෙරාගත් පැන්, ඒ කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල 3කට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අරයි යන්න. ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක්, තුම්පඩ නූල් කඩ සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා අර මේ පැන් කලවල කට වල පටගෙන පටලගෙන ඇවිල්ලා එක කොරණක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් කරනවා නම් මේ වැඩට දිගට ගන්න. මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ওই ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරම්, නැත්තම් පහන් නාමයක් හරි ගමන් නැහැ හැකි පමණින්, නැත්තම් ඊටත් අපහසු නම් පොල් තෙල් පහන් වලට තල් තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදි ගන්න උත්සාහ කරන්න. අරන් ගිහිල්ලා ඉස්සල්ලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසුදු වෙලා ගිහිල්ලා බෝමලුව පිරිසුදු කරන්න. පිරිසුදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල් මල් පූජා කිරීම, පහන් පූජා පහන් දැල්වීම, ඒ වගේම සුවඳ දුම් ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසුදු රෙදි කඩ බෝමලුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පැන් කලතුනකට පිරිසුදු කලතුනකට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික නූල් එක කොට කොටක් මේ පොටක් කලවල ඔතලා එහෙම කලතුනේම එකට ඔතනල්ල අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අයත් ඉන්නවනේ ඒ හැමෝගෙම අතර වෙන ඉදිර දීගව තියාගන්න. අර මල් පූජා කරද්දී ඖෂධ පූජාවත් කරන්න වග බලාගන්න. ඊට පස්සේ ඔබ ඒ නූල් පට අල්ලගෙන සාමාන්‍ය පරිදි නමස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාථාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාථාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලේ අත එකතු වෙලා අවම වශයෙන් 3 වර බැකින්වත් ජය පිරිත, අභිසම්බිධාන පිරිත, රතන සූත්‍රය පැහැදිලි ඇති. ජය පිරිත, අභිසම්බිධාන පිරිත, රතන සූත්‍රය කියන පිරිත් තුන 3 වතාව බැගින් කියන්නේ මේ වචන කටපාඩමෙන් දැන නැත්නම් පොතක් බලන් හරි ගමන් නැහැ කියන්නේ. ඒ නූල්පට අතින් අල්ලගෙන එහෙම කියන්න කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. මේ භාවනාව කරන්න කලින් මම හැමදාම කරන ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන
ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු දැන් තමන්ට මොකක්ද විශේෂිත කාරණාවල් තියෙනවා මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාතරණ එක මතක් කරන එක විතරයි මේ වෙලාවේ ගැටලුවක් තියෙනවා ගැටලු නැත්නම් යහපත් දේවල් තියෙනවා හැමදේම මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන්න හිතනවා නම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් යනවා කියන්නේ ඔබට ඒ දේ හිතුව ඇති දැන් කියලා හිතන තැනක් යනවා එතෙක් හිතන්න කාලය අරගෙන හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස් දෙක වහගෙන අවට තියෙන ශබ්ද ඒ දැනෙන ගඳ සුවඳ වල් ගැන අවධානය යොමු කරන ටික වෙලාවක් අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා ඊට පස්සේ ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන විතරක් හිතන්න පටන් ගන්න හුස්ම ඉහළ පහළ ගතිය එතකොට ටික වෙලාවක් අද ඔබට දැනෙන හිස් බව ඒ හිස් බවත් එක්ක ඔබ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්න සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා සාමාන්‍ය ආම 21 වතාවක් නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න ඊට පස්සේ ඔබ කල යුත්තේ ඒ නූල්පට ලිහලා ඒක සමහරවන අතේ ගැටගත්තර ගැට ගහගත්තර කමක් නැති කියලා කිසි ගැටලුවක් නැහැ අතේ ගැට ගහගන්න එහෙමයි එහෙම නැත්නම් ඒක පිරිසුදුනකින් තියන්න ඊට පස්සේ අර පෑන් කල තුන සාමාන්‍යයෙන් බෝධිය වටේ තුන් වතාවක් කියන්න ගිහිල්ලා බෝධිය දෝවණය කරන්න දෝවණය කරද්දී එක කෝප්පයකට වගේ ඇති වෙන පෑන් ඉතිරි කරගන්න ඒ බෝධිය වටේ තුන් වතාවක් ඇද්දී ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ ගිහිල්ලා ඊට පස්සේ අර පෑන් කල තුනින්ම පෑන් කෝප්පේ වගේ ඉතිරි කරගෙන ඒක අර පිරිසුදු බෝතල දාන ගෙදර අරන් එන්න. ඒක තමයි ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැට යන්න කලින් ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතර අර ඒකෙන් බීලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් S2 මූණ පිහදාගෙන යන්න. ඒක වගේම සුබ ගම්මනක් යද්දී හැමදේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් පවුලේ කීප දෙනෙක් ඉද්දී ඒක එකක් කරාට ඇද්ද කියලා සමහරවිට ඒක හොඳනම් ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණේ කරලා අර ඉතිරි පැන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආයෙ ඇවිල්ලා එතන ආයෙ බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින්දම්ම ආයෙ ඔබට ඇති කාලයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහට වැඩ කටයුතු කරන්න යන්න. ඕක තමයි ඉතා සුවිශේෂීම පිළියම පිළිවෙත. මොකද මේ දේ තුළ අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය ඒ වගේම ඒ දේ තුළ ඔබට යම්කිසි ආකාරයක කියන පිරිත් සජ්ජායනන් තුළ කර පූජා තුළ ඔබේ මනස තුළ තියෙන ඒ ඕරෑකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම්කිසි ආකාර තියෙන ගැටලු ගොඩාක් निराකරණය කරගනිමින් ඉදිරියට යන්න හැකියාව දෙන දේ විදිස්ගතලා ඉන්න අය කරන්න දෙන්නේ ඒ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි තියෙන ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ මාසේ ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ උදුවක් පෝය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පෝය දිනේනේ. ඒ නිසා මේ උදුවක් මාසය තුල ඉතින් ඒ ගිහිලා කියන දේ හැකියায় එහෙම කරන්න. විදේශ ගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒතන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින් මවන භාවනා විතරක් කරන්න ඒ සාමාන්‍යයෙන් පෑන් කල තුනක් ගන්න බැරි අය කමක් නැහැ එක කෝප්පයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරවගෙන අර නූලක් ගැට ගන්න මේ පිරිත් ටික ඔබ ඒ කාමරේ නිදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිතෝ කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනෝනේ ඒක නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තැන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පමණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. ඒ වගේම මේ කාලපච්චින මේ වසර අවසානයේ ඉතින් හැකිනම් ඒ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි ගාල්ගල ඔය කියන බෝධි පූජාව වගේ බෝධි පූජාකුත් කරලා රුවන්වැලි මහාසායට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ ඒ විදිහට මර කිව්වාගේ මෛත්‍රී භාවනා මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන මම මේ කරාගත්ත මේ මහා පුණ්‍ය කර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව කේන්ද්‍ර විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත් තැනන්නේ මෙතන ඒ එතන ඉඳලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්න මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙරාත්ම ගන්න පුළුවන් වෛරයකින් නැත ඔවුන්ට මං කරපු දේ නිසා ආත්මයක් යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවනම් අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරෙහි ඇති වෛරය ඒ වරද හරි ගැස්සෙලා ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම්කිසි ආකාරයෙන් නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔක ඉතා බලගත් ප්‍රාර්ථනා. මොකද ඔන්න ওই දේ තුල
සෑහන දෙයක් කරන්න පුළුවන්. සමහර දැන් රුවන්වැලි මහා සෑගාට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්න කියලා උත්සාහ ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඉතා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රීමා බෝධියට යම්කිසි කිරිපිඩු දානය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ රුවන්වැලි සෑගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට සුදු නෙළුම් වට්ටියක් පූජා කරන්න වගේම රන් තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න ඒ තත්ත්වයන් තුළ ඒ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් විදේශගතලා ඉන්න හැනම් මට කරන්න බැරුවත් ඔය දේ මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරාට කමක් නැති නේ. මේ හැම දෙයකම තියෙන අදිෂ්ඨානයේ වැදගත්කම එහෙම හරි ගැටලුවක් නැහැ. පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවා. අඩු වශයෙන් ඒ කරන කෙනාටත් ඒ දේ තුළ යමක් වෙමින් ඒක නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාට කමක් නැද්ද? කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න. ඔවුන්ට මේක සහභාගී වෙන්න බැරුව ගියත් මේ දේ කරනවා මං වෙනුවෙන්. යම්කිසි ආකාරයෙන් අපි කියන්නේ ඒ දේ තුළ සද්භාව ඇති කරගන්න නොමනම් වටිනවා. ඒගොල්ලොත් ඒ දේ තුළින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යම කරන්න උදෑසන අවදිච්චකම රාත්‍රී නින්දර පෙර මෝරපිරිත චන්දපිරිත සූරපිරිත කන්දපිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජන කරන්න. මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ කුජගහ නීචව ගමන් කරන කාලයක් නිසාවෙන්ම අභිසංවිධාන පිරිත කියන මොකද ගුරුත්වක්‍රයි අභිසංවිධාන පිරිතත් මේකට එක්කාසු කරන්න හොඳයි. මේවා නිවැරදි උච්චාරණ සහිතව මේ සූ ටීවී නාලිකා YouTube නාලිකා පියුසුනොත් තියෙනවා. ඒක නිසා ඔබට කටපාඩමින් දැනගන්න කියන්න අවශ්‍ය නැහැ. උදෑසන අවදිනු ගාම ඇඳේ ඉඳලම ඒ ඉයර්ෆෝන් එක ගන්න මේ YouTube එකේ අඩුම තරමේ ඇස් දෙක වහන මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත්. අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න. එහෙනම් ඉස්සලාම ශ්‍රවණය කරා අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා. පැය භාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකි. ඔබ ඊට පස්සේ රෑ නින්දර පෙරත් ඒ දේම කරන්න. කරලා තමන්ගේ වැඩ කටයුතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න. මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාරයි. ඒක අත්දකපු අය දන්නවා. සමහරක් ජීවිතේ හිතා ගන්න බැරි ගැටලු විසඳෙනවා. සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා. සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනිපෙනි ඔබව ඒ දේෙන් ගැලවෙනවා. ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝරපිරිතෙම සිහි කරන්නකෝ. ඒ දේවල් තුළ ඔබේ ජීවිතේ යහපත ළඟාවේ මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරයි යන්න. දවසින් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. අර වාර තුනෙන් කියලා බොරු කරන්නේ. හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තමන් තුළ යම්කිසි ආකර්ෂණයක් පෞරුෂයක් ගොඩනගෙන තමා ගැන විශ්වාසයක් කරන තමා හිතන දේ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන තමා ගන්න තීරණ තීන්දු හරියටම හරියනවා. අනේ මේ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න. ඒක ඉතාමත්ම කියන්නේ අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක. දැන් මං හිතන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් ඒ දේ තුලින් ගොඩ ගිය පිළියමක් පිළිවෙතක් තමයි ඒකත්. ඒ වගේම මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම Hindu දෙවිවරු අදහන අයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වහම ශ්‍රී ලංකාවට තස විශේෂියෝ දෙවි කෙනෙක්නේ. එසම මේ කාල පරිච්ඡේද තුල විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම ඉතාමත්ම වැදගත්. මේ කාල පරිච්ඡේද තුල විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවනම් යහපත ප්‍රාර්ථනා කරනවා සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවනම් මෙන්න මේ කාල පරිච්ඡේදවල විශේෂයි. ඒ දෙවියන් ඇදහින අදහන අයට මොකද හේතුව? මේ දෙවියෝ ඇදහිල්ල තුළ කිසිම දෙයක් නැහැ. දෙවියෝ අදහන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්වයේ අදහන් නැති අය බුද්ධිමුතු කියලා මතවාද ගොඩනගමින් ඉන්නවා. එහෙම ගැටලු නැහැ. මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුළ තියෙන දෙවියන් කියන සංකල්පය තුළ තියෙන ධනාත්මක චින්තනය. ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යයක්. අන්න ඒ දේ තුළ අපි ඒ විද්‍යාව තුළ උත්තර හොයන මිනිස්සු කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් කරන්න ඉතා සුවිශේෂී ආකාරයෙන්. ඒ වගේම මම විශේෂයෙන් මේ නව වසර පලාපලවලදී කියන්නම් ওই කතරගම දෙවියන් නිවැරදි පූජාව පවත්වලා ඒ කතරගම දෙවියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යයෙන්ම ඒ දේ තුළ ඔබට ඉදිරි වසර තුළ ඉතා විශේෂ වූ සාර්ථකත්වයක් ලඟා කරන්න ඒ දේ තුළ භාවිතයක් කරන්න පුළුවන්. ඒ වගේම කිතුණු කතෝලිකයි විශේෂයි මේ කාලය. ඔබ මේ කාලේ මේ අඟහරුවදා දිනවල සුද්ධ අන්තෝනි මුනිතුමාට අනිවාර්යෙන් මේ නුවාන පවත්තන්න. නුවාන පවත්තන්නේ ඒ වගේම ඒ බාරහාර වෙන දේවල් ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඔබ ඒ ස්ථානවලට යනවනම් ඒ දේවස්ථානවලට යනවනම් ඒ තැන්වලට ගිහිල්ලා ඒ දිව්‍ය පූජාවට අඟහරුද සහභාගී වෙන්න ඉතා විශේෂ. ඒ වගේම අසරණය වෙනුවෙන් ඔය දානමාන දෙන්න කැම්පස්ලක් හරි කමන්න දාන දෙන්න දානයක් ඉදිරියට දෙන්න හැකියාව තියෙනවනම් ඉතා සුවිශේෂී මේ කාල පරිච්ඡේදය ඉතා වැදගත්. ඒ වගේම හැමදාම බදාදර සදාසන්නුවනේ පවත්වන්න නැත්නම් ඒකට සහභාගී වෙන්න පල්ලියට යන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් කරත් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල අර කරන
දිව සප්සද වන්දනාව දිවහරදේ ප්‍රාර්ථනාව අනිවාර්යයි. බ්‍රහස්පද රාත්‍රි එක්පරුශීලිය රැකලා රාත්‍රී 11:12 අතර ශුද්ධෝ පෑ පවත්වන්න පුළුවන් නම් භාවනාත්මකව ඒ දේ තුළ ඔබට ඒ විශේෂ සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. ඉතින් මේක ඉතුණු කතෝලිකයට බෞද්ධයට හින්දු අයට පිළියම් පිළිත් කරන තින් තවත් අන් ආගමික අය බොහෝමයක් ඉන්නවා. ඉතින් මම දැනුවත්ව ඒ ආගමයන් පිළිබඳව මගේ ලොකු දැනුවත්කමක් නැහැ. ඉදිරියේදී බලමු මේ ගැන ගවේෂණාත්මක. මොකද ඒ දේවල් මට ඔබට නිකන් කියන්න බෑනේ. ඒ දේවල් තුළ යම්කිසි ප්‍රායෝගික සාර්ථකත්වයක් දක්වපු දේවල් මම ජීවිතය අත්දකපු දේවල් විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මට මේ දේවල් තුළ කියන්න පුළුවන් ඒ පරාසය තුළ විතරයි. ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන්න අන් ආගමිකයන් සියලු දෙනා. මොකද සියලු ආගම් තුළ තියෙන දහම අනිවාර්යයෙන්. ආගමරටා දහම තුළ තියෙන හැමදේම යහපත. යහපත ළඟා කරගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ජීවිතේ ඉතා විශ්වාසනීයත්වයට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම තවර හැමදාම කරන පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා විශේෂයෙන්ම අර මාසේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුළ අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගෙනගෙන ඊට පස්සේ අර මාසේ යම්කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූර්ය නමහ කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනාවේ මාසය ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්න දෙන්නේ ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත් එහෙම ඒක නොදන්න අය කියන අලුතෙන් මේ වැඩසටහන අය පහුගිය මාසෙක හරි පලාපලහල අන්තිමට ඒ විස්තරය තියෙනවා. ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර දවසක එක දිවා ආහාර වෙලා නිරාහාර ඉඳලා ඒ ආහාර වෙලා වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ත් අතර නිරාහාරව වතුර ටිකක් බීලා ඉන්න ඒ යම්කිසි මර්ධන ක්‍රියාවක් ඉතා විශේෂයි. ඒවා මම දීර්ඝව කියන්න ගියොත් මේක තවත් දිග වෙනින්ද කියන්නේ. අන්න ඒ විදිහට කරලා ඒ දේවල් තුළ සියලු දේ තුළ සාර්ථකත්වය ළඟා කරගන්න කලබල යුතු නැහැ. අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතිවි. වසරේ විශේෂයෙන්ම 2025 තුළ මැයි මාසෙන් පස්සේ ගොඩක් සුවිශේෂී කාලයක් උදා වෙනවා. ඒ කාලය තුළ අපි යහපත ළඟා කරගමු. ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසය මේ වසරේ අවසාන මාසය ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුභ කරගෙන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලන් හිරියට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ. ඒකට පසුබිම සැකසීම තමයි ජ්‍යොතිෂය තුළ සිදුවනවා සිදුවෙන. ඒ කියන්නේ ජ්‍යොතිෂයේ දේවල් තුළ ග්‍රහ පීඨීම් තුළ අපිට කතා කරන්න පුළුවන් වෙන. ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ. ඐ තින් හැමෝටම 100%ක් වාසනාව කියන දේ නැතත් අපිට 100%ක් සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුළ ඔබට හැකියාව පාදිනවා. එහෙනම් ඔබ සැමනේ දුක්ඛෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.